ඒකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. පවුල වෙනුවෙන්, මල්ලි වෙනුවෙන් මං කරන්න ඕන යුතුකම කළා. දැන් මටත් ටිකක් අමාරුයි. මං ජොබ් එකට යන්නම්. මේදාගේ හිතට අමුත්තක් දැනුනේ. මල්ලිත් එක්ක එකතු වෙලාම මොනවාරි කළොත්. ඌ බොක්ෂොප් එක කරයි. තාත්තා තාමත් හොඳට ට්‍රාන්ස්පෝර්ට් ඒජන්සි කරනවා. මං මේ කරනවා. මං ඔයාලට අඩුවක් කරන්නේ නැහැ. සක්විති කිවි අසරණවය. මහගිදර වෙන සමහර දේවල් වලට අතගසන්නට ඌට බයය. මං යන ගමන් දුවවයි ඔයාවයි දාගෙන යන්නම්. මොකක් හරි ප්‍රශ්නයක්ද මහත්තයෝ? මේදා ඇසු ඇඳුම් බරවය. එහෙම නෑ බබා. දිගටම මහන්සි වුණානේ. දැන් ටිකක් පැත්තකට වෙලා ඉන්න ඕන. ඔෆිස් එකට ගිහින් ඇවිත් කෙල්ලව ටිකක් ළඟ තියාගෙන උන්නම මට ඇති. දරුවවත් අල්ලල් නෑ මම. සක්විති අසරණව කීවේය. තාත්තට කිව්වොත් බිස්නස් එක මුණක් දෙයි. මට බිස්නස් කරන්න හයියක් නෑ බබා. පණ නෑ. සෝරි. මල්ලි ඉස්සරහට කරයි. හිමාලිගේ මල්ලිගේ කසාදෙ කෙරුණම මේ පවුලි තිබ්බ ඔක්කොම ප්‍රශ්න ඉවර වෙනවා. මේදා ඒ ගැන කතා කරන්නේ පුදුමාකාර විශ්වාසයකිනේ. සක්විති හූමිටි තැබුවා පමණි. මෙච්චර කරලා එතනදි මහත්තයෝ කරාරින්න එපා. අපේ කානේ. මේදා කියන කතාවලට මොනවා කියන්නදැයි සක්විතිට තේරෙන්නේ නැත. හෙට අනිද්දා වර්ෂත් මෙතන ඇවිත් දඟලනකොට ආයෙත් පුරුදු කෝලමම් පටන් ගනි. මන්නං ආයෙ කාගෙවත් කුණු ගාගන්නෑ. වර්ෂා ආවේ නෑනේ බබා. ඒ නාවේ මල්ලිට සිහිය තිබ්බේ නැති නිසා. දැන් ඒ අයියේ ගාගෙන. මට තේරෙන්නේ නෑ බබා. ඒකයි මං කිව්වේ මං අයින් වෙලා ඉන්නවා කියලා. මට මහන්සි. සක්විති ඇඳෙන් නැගිටිමින් කීවේය. බලන්නකෝ හෙට අනිද්දට ගෑණි මෙහෙට කතා කරනවා. කවුද ගෑණි? වර්ෂා. දැන් වර්ෂා ගෑණිය. හිමාලි කෙල්ලය. ඇඳගන්න එහෙනම්. මං දාගෙන යන්නම්. තව පාරක් හිතන්න. ජොබ් කරන්න බෑනේ. සක්විති නැවතුණේ. මං බබාට එක දෙයක් කියන්නම්. ඔයාව කසාද බඳිනකොට මං මේ ජොබ් එක කර කර හිටපු කොල්ලෙක්. ලොකු සැප සම්පන් නොදුන්නට මම ගියක් තොරක් හදාගෙන නැගිටලා වුණා. ඒක මට හෙටත් පුළුවන්. තාත්තා දෙන දෙයක් එයා දෙන දවසකට දෙයි. ඒක මම එහෙමම මගේ දරුවට දෙනවා. මට මෙහෙම හොඳයි. සක්විති ඔය ටික කීවේ තරහයි නොවේ. ඒ දුකිනි. මොනවා වෙලාද මන්දා? මේදාට ප්‍රථම වරට තම සැමියාගේ හදවත තේරුම් ගන්නට බැරි විය. හිමාලි වෛද්‍යවරයා හමුවන්නට ගියේ කෝවිලට ගොස් එන ගමනේදීය. ඇයට අමුතුවෙන් ඔප්පු කරන්නට භාරයක් තිබ්බේ නැත. ඇය කෝවිල තුලට ගොස් ටික වෙලාවක් ඉඳ ආවාය. දෙවියන් සමග ඒ තරම්ම සෙල්ලම් කිරීම හොඳ නැති බව හිමාලි දන්නේ නැත. ඇය වෛද්‍යවරයා හමුවන්නට ගියේ පුවත්පතක තිබූ දැන්වීමක් දැකේය. ඔහු පවුලේ ලිංගික ගැටලුවට උපදෙස්සා ප්‍රතිකාර දෙන වෛද්‍යවරයෙකි. මේ සටනේ උච්චතම අවස්ථාවයයි. එතනදී පරාජය බාරගන්නට හිමාලි කැමති නැත. විමුක්තිය ලබා ගැනීම වෙනුවෙන්
ඕනම දෙයක් කරන්නට ඇ සූදානම්ය. මේ ගමනද ඒ සඳහාය. මුළු රෑක් පිච්චි පිච්චි එයා ළඟට වෙලා හිටියා. ඒත් මොනවත් උනේ නෑ. එයා එච්චර සිල් ගන්නේ කොහොමද? යමක් සිදුවේ යයි හිමාලි බලාපොරොත්තුෙන් උන්නාය. ඒ සිදුවේ නැත. අරකි ගැන හිත හිත ඉන්නකොට මාත් එක්ක බුදියා ගන්න හිතෙන් නැතු ඇති. හිමාලි සිතුවේ ඇත්තටම තරහෙනි. ඇය මේ වෛද්‍යවරයා හමුවන්නට යන්නේ ඒ සඳහාය. පුදුම මේවා හිතන හිමාලගේ හිතය. ඇය වාරය පැමිණි විට හිමාලි වෛද්‍යවරයාගේ කාමරයට ගියාය. ඔහු අවුරුදු 50ක පමණ වන වෛද්‍යවරයෙකි. සිට හිමාලි ඉඳගත්තේ අහිංසක මූණක් මවාගෙනය. මොකද්ද ප්‍රශ්නේ? හිමාලි ඇකිලුණාය. කියන්න. ඩොක්ටර් මම මැරි කරලා අවුරුද්දක් වෙනවා. යස්. වෛද්‍යවරයා ලියාගත්තේ. මං ඩොක්ටර් බබෙක්ට හරි ආසයි. යස්. ඉතින් ප්‍රශ්නේ මොකද්ද? නෑ, හස්බන්ඩ් ටිකක් වී. එයාට මේ. ඔව්, කියන්න. නෑ ඩොක්ටර්, මේ එයාට ෆීලිංස් එනවා අඩුයි. කොහොමද දන්නේ ඔයා ඒක? එයා ඒක කියනවා. ඇයි හස්බන්ඩ් ආවේ නැත්තේ? එයාව එක්කන් ඉන්න නොගත් උත්සාහයක් නෑ. එයා ඉන්න කැමති නෑ. එයාට මොකක් හරි ලෙඩක් තියෙනවද? එහෙම නෑ ඩොක්ටර්. වෙන සම්බන්ධයක්? අනේ නෑ ඩොක්ටර්. මට හරි ආදරෙයි. අරක තමයි. අපි හොඳට ආදරෙන් ඉන්නවා. ඒත් එයාට එකට ඉන්න ටිකක්. මට තේරෙනවා. මම දැනට බෙහෙත් පෙති දෙකක් ලියල දෙන්නම්. වෙනසක් උනේ නැත්නම් හස්බන්ඩ් එක්කම එන්න. මේ ටැබ්ලට් දෙක රෑ නිදාගන්න යද්දි දෙන්න. හොඳයි ඩොක්ටර්. හිමාල්ට පුදුමාකාර සතුටක් දැනුනේ. මං කෑම බීම ටිකකුත් ලියලා දෙන්නම්. ඒවා වැඩිපුර දෙන්න. ඕක ඇරිලා යයි. තෑන්ක්ස් ඩොක්ටර්. හිමාලි යටිසිතින් සිනාසුනාය. මට එයාට ඕන දෙයක් දෙන්න පුළුවන්. එයා බොන ටැබ්ලට් මොනාද කියලා එයා දන්නේ. එකට දෙකක් දෙනවා අද ඉඳලා. හිමාලි නැගිට්ටේ බෙහෙත් තුන්වද රැගෙනය. ලස්සන කොල්ලෙක් ළඟට වෙලා මහරෑ ඔළුව අතගගා ඉන්න පුළුවන් මොන කෙල්ලටද? හිමාලි සිතුවාය. මං පිච්චෙන තරම මං විතරයි දන්නේ. හැංගීම් ඇවිස්සුණු කෙල්ලෙකුගේ සිතුවිලි පාලනය කරන්නට අමාරුය. අද හිමාලිට සිදුවේ ඇත්තේ එයයි. ඇය උන්නේ නොසන්සිදුණු ආශාවන්ගෙන් මත්වීය. අපි එකට ඉන්න නිදහස ඕන තරම්. මහරෑ කවුරුවත් බලන්නේ. එක පාරක් එයාය සීමාව පැනලා ආවනම් හරි. හිමාලි ෆාමසියක් ළඟ බසිමින් සිතුවාය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.